సంగులి అంటే సంగులు క్లాసిక్ కానీ అంటే పెట్టగలను. ధుల్మెట్లకు మే వేగండే దెంబెల్ ధుల్మెట్ ఫలై ధుల్మెట్ తదత్ కణాను విశ్వే విశ్వ గత్తని హందే ఓ వగే మహాన్ సీన కు తెట కొట హార్ కొంచెం దిగే ఏక నే చెట్ కరణ గాన మన తామ గాన గెన ఇతు వన్నే వెన చెట్ కరణ ఇదర గాన హదన వేలవ దున్నే అపి ఓ దా గాన గాన హదన వేలవ దున్నే నే గాన కేవన తా వినాడియ దున్నే ఇదంగట చెట్ కరణ එපා දැන් මම කිව්වනේ චෙක් කරන්න එපා කියලා පුතේ තා විනාඩියක් තියනවානේ අඹ ගන්න මොකද නිකන් බොරුවට කහින්නේ බොරුවම නැහැ උසරන්දනේ නෑ ආයෙත් නෑ නෑ ඒත් දුල්මෙත් තමයි උත්තර එකටම දාලා තියෙන්නේ. ඊළඟට සිදු. මයි. ආහන්න. හරි උත්තර හරි ගොඩක් අය ගණුප සදේව් මින්සදී ඔක්කොගෙම හරි උත්තර සවිත්මි ඊළඟට සවිත්මි ජානිදු පිනිපා ජානිදු ගගුණි ඔක්කොගෙම හරි උත්තර මේක මම හිතන්නේ ගන්ත ගැටළු පන්ති කරාපු නිසා ගොඩක් අයට පුළුවන් ඔන්ලයින් ළමයි සැබෑ හරි උතේ ඔයගොල්ලෝ විනාඩිය දෙකට කලින් tag ගාලා දාලා තියෙන හොඳයි රණුෂ් හරි තිජාන හරි දාපු ඔක්කොගෙම උත්තර හරි අමාය දාන්න බලන්න දුල්මෙත් තමයි එතෙන් දිත් එකට දාලා තියෙන උත්තර අද විසුල නෑනේ අමාය හරි ආ දම්නිදු දැම්මද දම්නිදු දෙමුද මේ ගාන හදන්න යාළු ඇඩ් වෙලා නැති වුණානේ මේ දම්නිදු දම්නිදු යාළු ඇඩ් වෙලා නැති වුණා ඔයා චැට් කරන් බලන්න उत्तर प्रश्न මේ අපි හදමු දම්නිදු දුල්මෙත් හොඳයි ඉතින් දුල්මෙත් හදනවා නේ කොහමද මේව ගන්ත ගැටු පන්ති ඒගොල්ලන්ට වෙනම කරන මේගොල්ලන්ට කරෙන්නේ නැහැ නේද හරි දම්නිදු කියන්න බලන්න ඊට දැන් අර එක යට පෙරිය එක නම් ත්‍රිකෝණාකාර නම් එක එක වැඩි වෙලා යන එතකොට අපි අංක දාන්න ඕන අත යනකම් ඊට පස්සේ ඒක එකතු කරන්න ඕන ඊට පස්සේ එන උත්තරේ 36 1 2 3 4 5 6 7 8 उत्तरे අපිට මේ ඔන්ලයින් ළමයිට තියෙන ගන්ත ගැටළු එකම පන්තිය මේක නිසා යාළට දෙන්න වෙනවා දුල්මෙත්ට පුළුවන් ඉතින් මේවා අපි හැදුවානේ ගුවනි ගම ගුවනි හදමු ඉෂිදු ඉෂිදු සෝරි ඉෂිදු දෙවැනියට දාලා තියෙන ඉෂිදු හදන්න බලන්න ඉෂිදු ආ හදමු බලන්න ඉෂිදු ඉෂිදු හදා ඉෂිදු ගාන හදන්න පාට දෙවැනියට අවස්ථාව තියෙන පළවෙනි ටීචර් මාසල් අර කමේට
එතකොට ඔයාගේ උත්තරේ එනවා හරිද දන්නේද දෙකෙන් බෙදමු අපි දෙවරක් තුන 6යි 12ට දෙවරක් 6 12යි 1ක් 12ට දෙකේ 6යි 6වරක් දෙක 12යි 0.2 හරි දැන් ඕක කොහොම තියෙද්දි හරි එතකොට මට කියන්න මේ ගාන අපි හැදුවනේ ගණිත ගැටලු පන්තියේ ගණන් 16ක් 30ක් විතර දැන් මට කියන්න දැන් පේලි ගාන හොයන ක්‍රමේ අපි කියමු දැන් මේ ගාන දීලා තියෙනවා ඕකත් මම කියලා දුන්නා චුට්ටක් ඒකත් තහමු අනිත් පැත්තට දුල්මෙත් එක කියන්න පුළුවන් චුට්ටක් කියන දුල්මෙත් ඔව් ඔපඩ වෙන දුල්මෙත් දුල්මෙත් චුට්ටක් කියන්න දැන් අපිට දීලා තියෙනවා පුතේ දු තීන්ත ගාන කතා කරන්නේ අපිට අපිට දීලා තියෙනවා දුල්මෙත් මුළු තීන්ත ගාන බාල්දි ගාන 36ක් හරිද අපිට ඕන පේලි ගාන හොයන්න ඒ කියන්නේ ඔය අට එන්නේ කොහොමද කියලා බලන්න අපිට පේලි ගාන ඇහුවොත් අපි කොහොමද ඒක හදන්නේ? ඔකේ අනිත් පැත්තනේ. ආ කොහොමද හදන්නේ? අපිට ඕන දීලා තියෙන බුල් බාල්. ඕ 36 දෙකෙන් වැඩි කරන්න. 2 3 6 7 72 නේ. ඊට පස්සේ 72 හැදෙන ක්‍රමයක් හොයා ගන්නවා. 9 වරක් 1 ළඟ සංඛ්‍යා දෙකක් හොයා ගන්නේ 9 වරක් 8 72. ඒකෙන් කුඩාම සංඛ්‍යාව හොයා ගන්නවා 8යි. පේලි 8යි වෙනවා. අපි එක ළඟ තියෙන 72 හැදෙන එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් තමයි දෙන්දි ගන්නෙ. මොකද හැමතිස්සෙම එක ළඟ සංඛ්‍යා දෙක තමයි අපි ගන්න. මම දැන් ධම්මිදුට තේරෙන්නේ නැති තවන්න එයාට අල්ල ගන්න පුළුවන් අලුත් උනාට. එතකොට මේ පේලි ගාන පුතේ 8යි. මොකද අපි වැඩි එක ගන්නෙ නැහැ. මෙතෙන්දිත් එහෙමයි. පේලි ගාන 8ට එකක් එකතු කළානේ 9 ගන්න. එතකොට 8 වරන් 9 72. එතකොට පේලි ගාන වෙන්නේ 8යි. අපි අලුත් නිසා ධම්මිදුකින් අහමු අනිත් සැයිට් නම් කොහොමද පුළුවන් ඉන්න ඕන හන්ද? මේ ක්‍රමේ පුළුවන්. පුළුවන් ද තේරුණාද ගන්නෙද? ඔය අලුත් නිසා තමයි එහෙම අහන්නේ. හරි පරණ. ඔව්. හදා ගන්න පුතේ ගන්න. හදා ගන්න මේ කෙටි ක්‍රමය අපි පාවිච්චි කරන්න ඕන මොකද වේගවත්ව ගණන් හදන්න ඕන නිසා. අපිට පේලි 8 වුණොත් පුතේ ඔයාලට සමහර කාලයකට උතන 1 2 3 එකතු කරන්න යනකොට ගාණ එකතුව වර්ධින්න පුළුවන්. අනිත් එක තමයි අපිට 10ක් 12ක් දුන්නොත් අපි අමාරුවේ වැටෙනවා. ඉතින් ලේසි අපිට දීලා තියෙන යටම පෙළියේ තියෙන ගාන්ට එකක් එකතු කරලා ඒ දෙක වැඩි කරලා දෙකෙන් බෙදන්න. හරි ලේසි. වයින් ගණන් 20ක් විතර 10ක් විතර හදනකොට ඔයගොල්ලන්ට නිකම්ම හැප්පේ. අර ඉරිදා දැන් අපි දෙන පිටිය කරන පන්තියේ ඒව ගණන් 20ක් විතර එකපාරට හැදෙනවා. අර එහෙම අන්ත ගැටළු පන්තියක් දාලා තියෙනවා. ඒකයි මම ධම්මිඳුට එන්න කිරින් ධම්මිඳුට එන්න අමාරු ඉන්නේ නේ. ඒකමාරට ජෝසිනී දැන් ආවේ නේ මොක පුතේ ගොරවනවද මොරවකට ගොරවනවද හරි මේ ගාන හදාගන්න ඉක්මනටම අනිත් අයට නම් මං හිතන්නේ අලුත් දරුවන්ට විතර මේක මේ කියලා දෙන්නනේ දැන් හරි ටීචර් අයි නෑ මේ දනුදි නෑ ටීචර් දැන් වහින්නේ ප්‍රශ්නයක්
හරි අපි ළඟකට යමු. එකක් ඒ විදිහම ගානක් නිසා ඔන්න දැන් ඊළඟ ගාන හැක් කරනවා අනිවාර්යෙන්ම මේක. ඊළඟ ගාන අනිවාර්යෙන්ම උගලන්ට හැක් වෙයි තියෙන බලාක. මොකද ඒ වගේම ගන්න ගැටලුව. පේනවද? දඬු පේන. හරි. මේක හදමු බලන්න. අපි දෙනවා වෙලාව විනාඩියක් කියවන්න විනාඩියක් හදන්න. විනාඩියෙන් හදන්න. පේනවනේ සෙනුක? පේනවා ටීචර්. මෙතෙන්දී හරි අමාරුයි වැටෙනෝනේ අර කටි ක්‍රමේ වැරියුම. චෙක් කරලා ඉවරයි ළමයි විනාඩියයි 15යි තප්පර ඒ ඉක්මනට කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටි ක්‍රමයට හදපු නිසා. බලමු කාගේද උත්තර හරි කියලා. මින්සදී දුල්මෙත් හරි මින්සදී දාලා තියෙනවා දාමින්දු දාලා තියෙනවා හරි තිජාන හරි හැබැයි දුල්මෙත් තමයි ඉස්සෙල්ලම දාලා තියෙන්නේ දනුදි හරි දනුදි දෙවණියට මොරෝක දරු ඊළඟට දම්නිදු දාලා තියෙනවා හොඳයි එයා දැන් වේගවත් වෙලා තිජාන හොඳයි මින්සදී හොඳයි දුල්මෙත් ඉස්සෙල්ලම දාලා තියෙනවා ඉෂිදු නැවත බලන්න ජනිදු නැවත බලන්න අමාය හොඳයි අමාය හරි ඉෂිදු මේක ඔයා මොකක් හරි පොඩි දෙයක් කරන්නේ නැහනේ සෙතුමි වැරදි සෙනුක වැරදි අනුප හරි බුවණි මට ගාණි භාගෙද කලබල වෙන තුයා පිනිප හරි බුවණි හරි බුවණි හරි මිනිසා දියවල සවිත්මිල එවන්න පනුෂ් වැරදි බුවණි හරි සවිත්මි එවන්න කොහොම සවිත්මි දගුණේ එවන්න ජානිදු හරි සයිත්මි චැට් කරන්න බැරිද ඉෂිදු හරි සවිත්මි හරි හරි විනාඩි දෙක ඉවරයිනේ දැන් අපි මේ ගාන හදන්න බලමු දැන් හරි ගගුණි වැරදි ගගුණි වරද්දලා මම මේක දෙනවා හදන්න ගගුණි නැවත එවන්න බලන්න ඉෂිදු හරි අපි දෙමු බලන්න සෙතුමිට සෙතුමි හදන්න සෙතුමි හදන්න බලන්න ත්‍රිකෝණාකාර ටින් තබා ඇති රාක්කයේ උඩම තට්ටුවේ ටින් එක කියටම තට්ටුවේ ටින් 19කි එහි ඇති මුළු ටින් ගණන එතකොට 19ට එකක් එකතු කරනවා 19ට අපි එකක් එකතු කරනවා බලන්න ලේ හරි වේගවත් නේ පුතේ 19ට එකක් එකතු කරාම 20යි 20යි දැන් මොකද්ද කරන්නේ දැන් 19 19යි 20යි ගුණ කරනවා ඔව් 19 වැඩි කරන 20ෙන් නිකන් හොඳට කියන්න එක මේ බය නැතුව කියන්න හා 19 20 වැඩි කරමු බලන්න 280යි ඔව් අපි මොකද කරන්නේ බිංදුව පිටිපස්සට දානවා දෙකෙන් වැඩි කරගෙන යනවා එහෙම නේද කරන්න ඕනේ
බිින්දු දෙකක් තියෙනවා බිින්දු දෙකක් පාසට දාලා එහෙම දැන් දෙකෙන් වැඩි කරමු දෙවරක් නැමේ 18 න් 8 එකක් ඉතුරුයි දෙවරක් දෙක එක 3 380 ද උත්තරේ 380යි ඒ 380 නෙමෙයි උත්තරේ ඊට පස්සේ 380 දෙකෙන් බෙදෙනවා දෙකෙන් බෙදලා අපි 380 දෙකෙන් බෙදමු 380 දෙකෙන් බෙදුවාම දෙවරක් 1 2 2යි 10යි 1ක් ඉතිරි 9යි 18යි 190යි 190යි එහෙනම් මුළු ටීම් ගාන 190යි හොඳයි ගොඩාක් අය උත්තර හරි දුල්මෙත් තමයි එකට දාලා තිබුණේ හැබැයි chat කරන්න practice එකක් තියෙන දුල්මෙත් ඒකයි මේ ඒ දුල්මෙත් chat කරන්න හොඳ practice එකක් තියෙන දුල්මෙත් හන්දන ගෙදරදී පුරුදු වෙලත් දන්නේ හරි ඔන්න ඊළඟ අපි ඊළඟ ගානට යමු දැන් මේ දෙවැනි ගාන හැදුවේ ඔන්න තුන්වැනි ගානට කාටක් පුළුවන් වෙන්න ඕන යෝෂිනි chat කරාද ටීචර් මම මේ මේ දැන් ඇඩ්ුණේ ගාන දාත් ඔය ඇඩ්දලා හිටියේ මේ ගාන දානකොට මම ඔය ඇඩ්දලා හිටියේ මේ මේ ගණන් පුතේ මෙහෙම අපි ගන්ත ගැටළු පන්තියක් කරනවානේ ඒකෙදි මම ඔයගලන්ට මේ මොරවක දරුවන්ට දෙලි පිටි දරුවන්ට වෙනම ගන්ත ගැටළු පන්තියක් තව කරනවා එතකොට ඒ ගණන් වල අපි එක ගණක් ගන්නලා ගණන් ගොඩාක් ගන්න එහෙමයි කරන්නේ ඒක රෙකෝඩින් එක මම හැබැයි දානවා මේ ඔන්ලයින් දරුවන්ට දාන මොකද මට තව ගාණක් උගලගේ එම කරන්න බෑ අපි ඔන්ලයින් මට වෙලාවකුත් නැති නිසා මම ඒ ගාණ දාන ඕගොල්ලන්ට ඒ ගණන් රෙකෝඩින් ටික දාන ඕගොල්ල මේව බලන්න එතකොට පාඩමක් විදියට ගන්න ගැටලු එතන යනවා මෙතනින් අහු වෙනවා ඔක්කොම මිශ්‍ර වෙලා හරි හරි අපි එහෙනම් ඊළඟ ගාණට යමු අනේ මේ ගාණක් චැට් කරන්න මේ ගාණ හදන්න හරි වෙලාව දෙනවා බලන්න එක විනාඩියක් ඊට පස්සේ හදන්න දනිදු ඉන්නවද? සංගුෂ් දනිදු ඉන්නවද උතන? ඉන්නනේ හා ඉන්නනේ. ඔව් ඉන්නනේ. හරි හරි හදන්න. තිජානා හරි දම්මිදු හරි හොඳයි. දැන් මේකෙන් දාන්න පුළුවන්නේ. ඊළඟට තිජානා ඉස් දාලා තියෙනවා ඉස්සෙල්ලම දාලා තියෙන එතනත් දුල්මිත්ම තමයි. එකට ඉෂිදු හරි සවිත් මී හරි සද්දේව් වැරදි පුතේ අමාය හරි මින් සදී හරි කිනිප හරි සෙනුක දාමු සෙනුක යෝෂිනි බුවනි හරි යෝෂිනි දාන්න තව තත්පර ගාණක් තියෙනවා හැබැයි තාම විනාඩි දෙක ඉවර වෙලත් නැහැ අමුවනි හරි ජනිදු වැරදි අනුප හරි රනුෂ් දාම මේක පොඩි අමාරු ගාණක් තියෙන්නේ මෙතන වැඩි කිරීම චක්‍රයේ අපි කියලා දීලා තියෙන ඉලක්කම් දෙකේ සංඛ්‍යාව වැඩි කරන හැටි ක්‍රම දෙකකට ඒ දෙකම දෙකෙන් එකක් කරගන්න පුළුවන් වෙන්න ඕන මම අදත් කියලා දෙනවා බලමු දාන්න පුළුවන් අනුකෝ හරි ගගුනි හරි චෙනුක හරි යෝෂිනි හරි ඉසරිහා වැරදි ඉසරි වරද්දල වැඩි කිරීමේ මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා තාම සදෙව් වැරදි ඔබට ගාන හදන්න පුළුවන් වුණාට පුතේ වැඩි කිරීමේ මොකක් හරි ගැටලුවක් තියෙන්නේ සතුමි වැරදි ගා වැඩි කිරීම වරද්දල මං හිතන්නේ දෙවුමි දැන් ඇද්දෙන්න හරි අමායත් හරි අපි මේක දෙමු බලන්න අමායට අමාය හදමු බලන්න අමාය මේක හදමු අමායා මයික් ඔන් කරන්න ඔයා උත්තරේ හරියට හදලා තියෙනවා හදන්න බලන්න
පහළොවට එකක් එකතු කරනවා ඉස්සෙල්ලම. පහළොවට එකක්? එකතු කරනවා. 16යි. 16යි. එපාල 15 16න් ගුණ කරනවා. ඔක තමයි අමාරු නේ හා. බලමු 15 16න් වැඩි කරන්න. මොකද්ද කෙටි ක්‍රමය? බිින්දුව තුනක් කිතුළුයි එපැල කොලක් හය හයයි අයයි ඉතුළු තුනයි නවයයි එපැල යටෙල්ලියා ගන්න පස්ස රක් එක පහයි එක්වරක් එක එකයි එපැල එකතු කරන්න අනුවයි පහළොවයි එතකොට බිින්දුවයි නවයයි පහයි දාහතලයි හතල එකක් කිතුළුයි එකයි එකයි දෙකයි එපැල 242 දෙකයි බෙදෙනෝ එතකොට එකයි දෙකට එකයි එක්වලත් දෙක දෙකයි දෙකෙන් දෙකක් බිින්දුවයි අල හතල පහලට ගේන එතකොට දෙක හතට දෙකේව දෙකයි දෙවලත් දෙක හතරයි හතලෙන් හතලක් බිින්දුවයි එවල් බිින්දු දාන බිින්දුවලත් දෙක බිින්දුවයි බිින්දුවෙන් බිින්දුවක් බිින්දුවයි හරිනේ හරි හොඳයි න්යාමයි හා දැන් හොඳයි නේ දිනුවක් තියනවා නේ හරි ආ හරි ඒ ගානේ විදිහට තමයි හදන්නේ අපි යමු ඊළඟ ගානට මොකද මේ ගාන එකම ගාන ගණන් තුනම එක විදිහට හැදෙන නිසා හරි ලේසි දැන් ඔන්න අමතක වෙන්නේ නැහැ දැන් මෙන්න මෙතනට එනවා මම මේ ගාන හදන්න ඉතේ වෙලාව දෙන්නම් එක ගානක් හදන්න ඊට පස්සේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන එහෙම ඉත හදන්නකෝ බලන්න ඉස්සෙල්ල පළවෙනි ගානට චෙක් කරන්න මට කරන්ට් එක ගියා පොඩ්ඩක් ඉන්න පුතේ බැටරිය දානකම් විනාඩියක් විතර මේ හතර ගානක් දෙන්න හොඳේ ඇඩ් දෙන්න වෙනවා බැටරිය දානකම් චුට්ටක් ඉන්න කරන්ට් එක ගියා නෝ ඉස්සක්